ലേസി ഇംഗ്ലീസി ഈസി ഇംഗ്ലീഷ്. ഗുഡ് മോർണിംഗ് ചിൽഡ്രൻ. Today I'm going to teach you a new sentence pattern, so how to emphasize something. කොහොමද යම් කිසි දෙයක් emphasize කරන්නේ, තහවුරු කරලා ප්‍රකාශ කරන්නේ. දැන් හිතන්නකෝ, ඔයා තමයි මට උදව් කෙරුවේ. එතනදී තත් පාවිච්චි කරනවා new sentence pattern like it's you who supported me. It's you. අපි මෙතන it's you කියලා පාවිච්චි කරේ ඒක emphasize කරන්න, තහවුරු කරන්න. ඔයායි මට ඉගැන්නුවේ. It's you who taught me English. ඔයායි මට යන්න කිව්වේ. It's you who told me to go. අපි කියනවා ඔයායි ඒක කෙරුවේ. It's you who did it. දැන් බලන්න it's you කියන එකෙන් අපි අදහස් කරේ, අපි ඒක පාවිච්චි කරේ to emphasize, මේක තහවුරු කරන්න. දැන් තව එකක් කියන්න බලන්න මේ. ඔයායි මට කතා කරේ. It's you who called me. එහෙම නැත්නම් it's you who asked me. අන්න ඒ වගේ ඔබට කිසියම් මොහොතක් තහවුරු කරලා ප්‍රකාශ කරන්න වමනා නම් අපි පාවිච්චි කරන පැන් එක තමයි it's you who plus then you to combine the verb. ඒක කිසියම් මොහොතක් තහවුරු කරලා යමක් ප්‍රකාශ කරන විදිහ. දැන් අපි බලමු අද දවසේ පාවිච්චි කරන්න පුළුවන් අලුත් ඉංග්‍රීසි වචනේ හෝ වචන කාණ්ඩය මොකක්ද කියලා. හිතන්න ඔබට පුංචි කාලේ ඉඳලා යාළුවෝ ඉන්නකොට ඒගොල්ලෝ කැටගරි අපි කරනවා. කැටගරි කරනකොට ප්ලේමේට්ස් ලා ඉන්නවා. ප්ලේමේට් කියලා කියන්නේ ඔබ පුංචි කාලේ ඉඳලා හිටපු සෙල්ලම් කරන්න හිටපු යාළුවා ප්ලේමේට්. එතකොට එයා අපි ඉස්කෝලේදී හම්බ වෙනවා ක්ලාස්මේට්. ක්ලාස්මේට් අපිට විශ්වවිද්‍යාලයේදී හම්බ වෙනවා බැච්මේට්. බැච්මේට් ඒ වගේම අපිට අත්හරින්න බැරි අපේ ආත්මීය මිත්‍රයා හම්බ වෙනකොට එයාට අපි කියනවා සෝල්මේට්. සෝල්මේට් දැන් බලන්න ප්ලේමේට් හිටියා, ක්ලාස්මේට් හිටියා, බැච්මේට් හිටියා, ඊට පස්සේ අපිට හම්බ වෙනවා සෝල්මේට්. සෝල්මේට් කියලා කියන්නේ ආත්මීය මිත්‍රයා. So have a nice day. Goodbye. Lazy, ingreasy, easy English.